මෙරට කීර්තිමත් දේශපාලන නායකයෙකු හිටපු විදේශ කටයුතු අමාත්‍ය දිවංගත ලක්ෂ්මන් කදිරගාමර මැතිතුමන්ගේ 14 වන ගුණ සැමරුම අදට යෙදී තිබෙනවා. 1934 වර්ෂයේ අප්‍රේල් 12වනදා උපත ලබා මහනුවර ත්‍රිත්ව විද්‍යාලයෙන් සිය පාසල් අධ්‍යාපනය හැදෑරූ ලක්ෂ්මන් කදිරගාමර මහතා එම විද්‍යාලයේ සියලුම අංශයන්ගෙන් දක්ෂතම ශිෂ්‍යයා වෙත පිරිනමන රන්පදක්කම 1949 වර්ෂයේදී දිනා ගන්නා ලදී. 1953 ලංකා විශ්වවිද්‍යාලයෙන් LLB උපාධිය දිනාගත් ඔහු 1958 දී බ්‍රිතාන්‍යයේ බැරිස්ටර්වරයෙකු වශයෙන් කටයුතු කිරීම සඳහා සුදුසුකම් ලබා ගත්තේය. 1959 දී බැලියල් විද්‍යාලයට ඇතුළත් ඒ ශිෂ්‍ය සංගමේ සභාපති ලෙසද කටයුතු කොට තිබෙයි. 1960 වසරේදී බැලියල් විද්‍යාලයෙන් බීලිට් උපාධිය දිනාගත් කදිරගාමර මහතා 2004 වසරේදී එහි ගෞරව සාමාජිකත්වයෙන් පිළිගනු ලැබිය. 1963 දී මහා බ්‍රිතාන්‍යයේ ප්‍රිවි කවුන්සිලයේ සාමාජිකයෙකු ලෙස වියට්නාමයේ බෞද්ධයන් හා කතෝලිකයන් අතර ඇති වූ ගැටුම සඳහා ඇමිනිස්ට් ජාත්‍යන්තර සංවිධානයේ නියෝජිතයා ලෙසද පත්විය. ජිනීවාහි ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ උපදේශකයෙකු ලෙසින් 1974 වර්ෂයේ සිට 1976 වර්ෂය දක්වා කටයුතු කළ එතුමා ලෝක බුද්ධිමය දේපළ සංවිධානයේ ආසියා පැසිෆික් කලාපයේ අධ්‍යක්ෂකවරයා ලෙස 1976 වසරේ සිට 1988 වර්ෂය දක්වා කාලයේදී කටයුතු කරනු ලැබිය. මානව හිතවාදියෙකු ඒ මහතා ලෝක බෞද්ධයන් වෙනුවෙන් වෙසක් පොහොය නිවාඩුව ජාත්‍යන්තර නිවාඩු දිනයක් බවට පත්කිරීමට මහා මෙහෙයක් ඉදු කරනු ලැබුව අතර LDT ත්‍රස්තවාදීන් විසින් කරන ලද ත්‍රස්තවාදී කටයුතු ලොවටම ගෙන යමින් ලෝකය තුළ LDT තහනම් කිරීමටද කටයුතු කරනු ලැබිය. එවන් උත්තුංග මනුෂ්‍යයෙකු වූ එතුමා 2005 වසරේ අගෝස්තු 12 වෙනිදා LDT ත්‍රස්තවාදීන්ගේ වෙඩි ප්‍රහාරයකින් මෙලොව හැරගියේය. මේ අතර ඒ මහතාගේ 14 වන ගුණානුස්මරණය වෙනුවෙන් විශේෂාගමික වැඩසටහනක් ලක්ෂ්මන් කදිරගාමර ජාත්‍යන්තර සබඳතා හා ක්‍රමෝපායන අධ්‍යයන ආයතනයේදී අද උදෑසන පැවැත්වුණා. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. ශ්‍රී සම්බෝධි විහාරාධිපති බෞද්ධ මාධ්‍යාලයේ අධ්‍යක්ෂ පූජ්‍යපාද බොරලන්දේ වජිරඥාන ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රමුඛ පූජනීය සංඝරත්නයේ විශේෂෙහි කීල් දාණය පිරිනමා මෙහිදී ලක්ෂ්මන් කදිරගාමර මහතා වෙත පින් අනුමෝදන් කළා. අදිවාසේතුනෝ බන්තේ අප්‍රමාණයි. ඒ වගේම උතුම් මහා සංඝ සුගන්ධි කදිරගාමර මහත්මිය ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක් වුණා.